ජයගමු ශ්‍රී ලංකා ජූලි 5 සහ 6 හක්මන ඩැනි අබේවික්‍රම ක්‍රීඩාංගණයේදී දැන් ඊයේ බැඳුම් කර හිමියන්ගේ විලියම 12ක් ණය ප්‍රතිවිරුද්ධකරණය කළා තියෙනවා. ඔයගොල්ලෝ තාමත් කියන්නේ ණය ප්‍රතිවිරුද්ධකරණය සාර්ථකයි කියලාද? ණය ප්‍රතිවිරුද්ධකරණය පිළිබඳව අපි මීට වඩා දීර්ඝ අධ්‍යයනයක් කරන්න ඕනේ මේ ඊයේ දිනේ වෙච්ච දේ. හැබැයි තා පැහැදිලිව අපිට එක දෙයක් කියන්න පුළුවන්. අපි විශ්වාස කරනවා අද ප්‍රතිවිරුද්ධ කළ යුතුයි කියලා රටට වාසිය උපරිම වාසිය ගෙන දෙන ආකාරයට. දැන් හැබැයි අපිට පේන්නේ මේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන තමයි මේ හැම දෙයක්ම කරන්න කියන එක. හරිද? දැන් මේ වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හැම දෙයක්ම කරන්නේ ජනාධිපතිවරණ ඉලක්ක කරගෙන. එතකොට මේ ණය ප්‍රතිවිරුද්ධකරණය පිළිබඳවත් අපිට දැනෙන දේ තමයි මේ දේශපාලන වාසියක් ගන්න ජනාධිපතිවරණයට වාසියක් ගන්න මේ ණය ප්‍රතිවිරුද්ධකරණයේ යම් හදිසි වැඩ කටයුත්තක් කරලා අවසන් කරන්න උත්සාහ කරනවා. එතකොට වැඩේ තියෙන්නේ ප්‍රශ්නේ තියෙන්නේ ඒ තුලින් අපිට ගන්න පුළුවන් රටක් හැටියට ගන්න පුළුවන් උපරිම වාසිය අපි ලබා ගත්තද? හැයා කට් එක වෙන්න පුළුවන්, ඒ වගේම අවුරුදු ගාන වෙන්න පුළුවන්, ප්‍රතිශතය අඩුවීම වෙන්න පුළුවන්. මෙන්න මේ සියල්ලම උපරිම වාසිය ලංකාවට ගන්න නැතුව හරි මේ වෙලාව තමයි හොඳ අපේ ජනාධිපතිවරණයට වාසිය ගන්න, ඒ වෙනුවෙන් අපි මේක අවසන් කරමු කියලා මේ ණය ප්‍රතිවිරුද්ධකරණය අවසන් වුණොතින් ඔන්න රටට වාසියක් වෙන්නේ නැහැ. අපේ විපක්ෂ නායකතුමා එදා පාර්ලිමේන්තු ඉතා පැහැදිලිවම කිව්වා රටවල් ගණනාවක් ප්‍රතිවිරුද්ධකරණයේ අවසන් කරලා තියෙනවා. ගොඩක් ඉක්මනට 40%ක් විතර ණය කපාහැරීම් කරලා තියෙනවා. ඒ වගේම ණය ආපසු ගෙවන්න අවුරුදු 10ක් විතර කාලයක් අරගෙන තියෙනවා. හැබැයි අපිට ආරංචිය හැටියට ඒ වගේ වාසිදායක තත්වයකට මේ ණය ප්‍රතිවිරුද්ධකරණය අවසන් වීමක් නැහැ කියන එක තමයි අපිට ආරංචි. එතකොට තව අපිට තොරතුරු ලබා ගන්න අවශ්‍යයි. ඉතින් අපි ඉන්නේ රටක් හැටියට රටේ වාසීම විදිහට තමයි මේ ණය ප්‍රතිවිරුද්ධකරණය සිදුවිය යුතුයි කියන එක. We lead the web news.